අටුමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ ඉංග්‍රීසියේදී ජනහමුවක් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්ුයි ජනහමුව සංවිධානය කර තිබුණේ. අද සමහර පක්ෂවල ප්‍රතිපත්ති දිහා බැලුවම මේ පක්ෂවල මොකද්ද වෙනස කියලා අපිටත් කල්ප හිතා ගන්න බෑ. සමහරලාට හිතනවා මේ දෙක තුනම එක්කෙනෙක් ලියලාද කියලා. දැන් රටට උපින් නැති පණතක් ගෙනාවා කියලා ආර්ථිකය හැදෙනවද? අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education බලය බෙදුවා කියලා ආර්ථිකය හැදෙනවද? IMF එක කියන විදියටම හිටියා කියලා රටේ ආර්ථිකය හැදෙනවද? නෑ. ආර්ථිකය හදන්න ඕන නම් දේශීය ව්‍යාපාරික ව්‍යවසායකයා රකින්න ඕනේ. දේශීය ව්‍යාපාරික ව්‍යවසායකයා රකින්නවා වගේම ආයෝජකයෝ ගිනල්ලා රැකී ආරක්ෂා උත්පාදනය කරන්න ඕනේ. මේ කාරණා කරන්නේ නැතුව අපි කවුරුරි ජාත්‍යන්තර සංවිධානයක් ඇවිල්ලා අපුව ගොඩ දානකම් බලන් හිටියොත් මේ රට කවදාවත් ඊළඟ අවුරුදු 5ට 10ට ගොඩ යන්නේ නැහැ මගේ ආදරය අම්මතාල. ඒ නිසා මිත්‍රවරුනි අපි දේශීය චින්තනයත් එක්ක මේ රට ගොඩනගන්න ඒකීය රට තුල ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්නයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ අපේ කණ්ඩායම මගේ කණ්ඩායම මේ පාර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.